අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල බිනුවන්කොට කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතීන් 2000 සීමාවත් ඉක්මවයි පොළොන්නරුව බහරෝහලේ වාර්තුවක් කොරෝනා ආසාදිතෙක් නිසා වසාදමයි ගාල්ල ප්‍රදේශයේදුත් කොවිඩ් ආසාදිතෙක් පොදු ප්‍රවාහනය භාවිත කළ බවටත් තොරතුරු කුලියාපිටියේදුත් තවත් ආසාදිතෙක් මංගල උත්සවයකට සහභාගී වී ඇති බවට තොරතුරු කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු 53ක් නිරෝධායනයට වෛද්‍යසිය හමුවේ නිසි ක්‍රියාමාර්ග නොගත හොත් රට වසා දැමීමට සිදුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අනුතර මාකඳුරේ මදුෂ්තුන් තොරතුරකින් කෝටි 10ක කුඩු තොගයක් CCD භාරයට හිටපු ජනපති සිව්වන වරටත් පාස්කු කොමිසමට ප්‍රවීණ ඩෙලි අනුලා බුලත් සිංගල මහත්මිය දැයින් සමුගනි ප්‍රථමයෙන් දේශීය පුවත් මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ ආසාදිතින් 115 දිනක් පිළිබඳව අද රාත්‍රී 8 පමණ වන විට වාර්තා වීමත් සමග එම පොකුරට අයත් සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක්ද කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී වෙන අතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සෙසු කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍යංශය කටයුතු කළේ. මිනුවන්ගොඩ කොරෝනා පොකුරට සම්බන්ධ තවත් ආසාදිතයින් 115 දෙනෙකු පිළිබඳව අද රාත්‍රී 8 පමණ වන විට තහවුරු වීමත් සමග එම පොකුරට අයත් සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2000 සීමාව ඉක්මවා ගියා. පොළොන්නරුව මහරෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස ඊයේ දින තහවුරු වීමත් සමග එම රෝහලේ අංක 22 දරන වට්ටුව తాවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය WKM සරච්චන්ද්‍ර කුමාරවංශ මහතා සඳහන් කළේ අදාළ වට්ටුවේ සේවය කළ කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 46 දෙනෙකු නිරෝධායනය කිරීමට පියවර ගත් බවයි. එසේම එම කාර්ය මණ්ඩලයේ සමාජිකයින් 46 දෙනාගේ පළමු PCR පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් කිසිවෙකුටත් වෛරසය ආසාදනය වී නොමැති බවටයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ඔවුන්ගේ දෙවන PCR පරීක්ෂණයද සිදු කරන බවයි පොළොන්නරුව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අදාළ ආසාදිත කාන්තාව අරණගන්විල ප්‍රදේශයේ පදිංචිකාරිණියක් වන අතර ඇය පසුගියදා මිනුවන්ගොඩ පිහිටි දේශීය වෛද්‍ය මධ්‍යස්ථානයකට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ගොස් තිබුණා. ඒ අනුව ඇය පොළොන්නරුවේ සිට මිනුවන්ගොඩ දක්වාත් නැවත මිනුවන්ගොඩ සිට කුරුණෑගල හරහා පොළොන්නරුව දක්වාත් පොදු ප්‍රවාහන සේවය භාවිත කරමින් ගමන් කර ඇති බවටයි තහවුරු වී ඇත්තේ. ඇගේ සමීපතම ආශ්‍රිතින් දස දෙනෙකු මේවන විට සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇති අතර පවුල් 27කට අයත් පුද්ගලින් 100 දෙනෙකු නිරෝධායන කිරීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබෙනවා. ගාල්ල නගර සීමාවේ පදිංචි කරුවෙකුටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. කොළඹ වරාය නැව් තටාකාංගනයේ සේවය කරන මෙම පුද්ගලයා පෙරේදා රාත්‍රියේ කොළඹ සිට ගාල්ල දක්වා දුම්රියෙන් ගමන් කර තිබුණා. අදාළ පුද්ගලයා ඊයේ දින කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වීමත් සමග ඔහු ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඇතුළත් කිරීමට සෞඛ්‍යාංශ කටයුතු කර තිබෙනවා. ඔහුගේ බිරිඳ හා දරුවාද අසනීප තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි ගාල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සියත අපකල විමසීමකදී සඳහන් කළේ. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ක්‍රියාත්මක බවයි වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසන්නේ. අපි අහඹු ලෙස වරාය අධිකාරියේ ඉන්න සේවකයන්ව PCR පරීක්ෂණ ලක් කරලා තියෙනවා. මේ වන විට අපි PCR පරීක්ෂණ ලක් කළාට පස්සේ ඔවුන්ව රෝගයේ තියනවද නැද්ද කියන එක ගැන අපිට සොයා ගන්න පුළුවන් වෙලා තුන වරායේ හැම දොරටුවකම ඇතුල් වෙනකොට සෞඛ්‍ය උපදෙස් හරියාකාරව පිළිපදිමින් හැම ආයතනයකටම ආයතන ප්‍රධානීකුට උපදෙස් දීලා තිනවා සියලුම දෙනා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දෙන සෞඛ්‍ය උපදෙස් වලට අනිවාර්යයෙන්ම එකඟව වැඩ කරන්න කියන එක තද නීතියක් හැටියට ක්‍රියාත්මක කරනවා වරාය අධිකාරිය තුල. කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි කාන්තාවක් කොවිඩ් ආසාදිතයෙකු ලෙස තහවුරු වී තිබෙනවා. හෘද රෝගී තත්ත්වයක් හේතුවෙන් අදාළ ආසාදිත කාන්තාව පසුගියදා කුලියාපිටිය ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ඇතුළත්ව තිබුණා. අදාළ කාන්තාව මීට දින කිහිපයකට පෙර මංගල උත්සවයක් සඳහාද සහභාගී වී තිබෙනවා. මෙම කාන්තාව ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමග කුලියාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සඳහා පිටතින් රෝගීන් ගැනීම తాවකාලිකව නවතා දමා ඇති අතර වෛද්‍යවරුන් 12 දෙනෙකු ඇතුළු කාර්ය මණ්ඩලයේ 53 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කළ බවයි කුලියාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය
වෛද්‍ය ප්‍රභාත් වේරවත්ත මහතා සිය තාපකල විමසීමක දී සඳහන් කළේ රෝගී තත්ත්වයේ උත්සන්න වූ නිසා අපි දැඩි සත්කාරයකට ඇතුළත් කරා ඒ අතරතුර අපිට දැනගන්න ලැබුණා එතුමිය මේ පළාතේ පැවිදිච්ච මංගල සාදයකට සහභාගී වෙලා තියෙනවා කියලා ඉතින් අපි මංගල සාදයේදී ආසාදිතයන් කීප දෙනෙක් හමු වුණ නිසා අපි එතුමියගේ PCR පරීක්ෂණය කළා පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පළකලේ මෙවන් අදහසක් පළවෙනි රැල්ලට වඩා අභියෝගාත්මක අවස්ථාවකට අපි මේ දෙවෙනි අවස්ථාවේදී මූණ දීලා ඉන්නවයි කියන එක ඉතාම පැහැදිලියි. අපි මේ මොහොතේදී දැඩි ක්‍රියාමාර්ග ගත යුත්තේ සමස්ත රටව ගැනීම හිතලා නෙමෙයි. අපි අවදානම් විදියට රතු කලාප විදියට වසංගත රෝග විද්‍යාංශය විසින් පෙන්වලා දෙන ස්ථිරතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 25ක් නම් 30. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සමහර විට ගම් මට්ටමින් තමයි අවදානම් තියෙන්නේ. අපි කිව්වේ මේ හරහා විශේෂයෙන්ම සංචාරණ සීමා පැනවීම හරහා වෙන අවදානම් අඩු කරගන්න තියෙන හොඳම ක්‍රමයේ තමයි කුඩා මේකකේ තමයි අපි සංචාරණ සීමා පනවන්න ඕන. කුඩා මේකකේ ග්‍රාම නිලධාරී කොට්ටාසේ වීම හරහා ඒතොර ග්‍රාම නිලධාරී කොට්ටාස මට්ටමින් අපි හඳුනා ගන්න ඕනේ අවදානම කොහෙද තියෙන්නේ කියලා. ඒ හරහා සමස්ත රටට වෙන බලපෑම අඩු කරගන්න පුළුවන්. ඒ නිසා තාක්ෂණික උපදෙස් හරියට අරගෙන කොහෙද හුදකලා කළ යුත්තේ කොහෙද අවදානම තියෙන්නේ කියලා අපි තක්සේරු කළා. ඒ අනුව ප්‍රාදේශීය වශයෙන් ලොක්ඩවුන්ස් වලට ගියේ නැත්නම් රටම ලොක්ඩවුන් කිරීමේ අනතුරක් ඉදිරියේදී මතුවෙන්න පුළුවන්. දැනට ඒ අනතුර මතුවෙලා නැහැ. පරිපූර්ණ කහ අතුරු වෛද්‍ය සේවා වෘත්තීය සමිති නායකින් සහ නියෝජිතින් අතර සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී අද පැවැත්ුණා. මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය ආයතනවල ශේෂ්ත්‍රවල සේවය කරන සෞඛ්‍ය කාර්ය මණ්ඩල ආරක්ෂා කර ගැනීම සෞඛ්‍ය අංශවල වගකීමක් බවත් ඍජුව ආසාදිතයයි සැකකරන පුද්ගලින් සමග නිරන්තරයෙන් කටයුතු කරනු ලබන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේද PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නේ. මේ අතර හෙට පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත් යන සීලම ගුවන් මගින් තම පිටත් වීමේ වේලාවෙන් පැය 72ක් ඇතුළත PCR පරීක්ෂණය සිදු කර තිබීම අනිවාර්ය බව ගුවන් සේවා අධිකාරිය සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් GA චන්ද්‍රසිරි මහතා සියතපකල විමසීමක දී සඳහන් කළා. CID බහරේ සිට විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ටාසය වෙත රැගෙන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වූ මංකඳුරේ මදෝෂ් විසින් ලබා දුන් තොරතුරකට අනුව කොටිකාවත් ප්‍රදේශයේදී රුපියල් කෝටි 10ක් වටින හෙරොයින් කිලෝ 10ක් කොළඹ අපරාධ කොට්ටාසය විසින් සිය බහරේට ගෙන තිබෙනවා. එය තුළු ආරක්ෂක අංශ විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු කළ බැටලියම් කිහිපයක් දැන් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මදෝෂ්ගෙන් ලබාගත් තොරතුරක් මත කොළඹ අපරාධ කොට්ටාසය විසින් අද අලුයම කොටිකාවත්ත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ 10ක් පාලමක් යට සංගවා තිබේදී සොයාගෙන තිබෙනවා. මෙම හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10ක් ඉක්මවන බවයි කොළඹ අපරාධ කොට්ටාසය පවසන්නේ. කොළඹ අපරාධ කොට්ටාසයේ ඒකක අංක 1 මගින් මෙම මෙහෙයුම සිදු කර ඇති අතර ලබාගෙන ඇති තොරතුරු මත තවත් විමර්ශන සිදු කරන බවයි කොළඹ අපරාධ කොට්ටාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවසුවේ. මීට පෙර අපරාධ කොට්ටාසයේ මගින් සොයාගත් හෙරොයින් කිලෝග්‍රෑම් 42 පිළිබඳව සිදු කළ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙන බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. මහනුවර තලාතු ඔය සහ හන්තාන යන ප්‍රදේශවල මත්කොඩු ජාවාරමේ සහ ගැලබැඳි රන්මල සොරකම් කිරීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලින් තිදෙනෙකු මත්කොඩු සමග අත්අඩංගුවට ගැනීමට තලාතු ඔය පොලිසිය සමත් වී තිබෙනවා. ඔවුන් සතුව තිබී සොරකම් සහ මත්කොඩු බෙදාහැරීමේ කටයුතු සඳහා යොදාගත් යතුරුපැදි දෙකක්ද පොලිස් බහරට ගෙන ඇති අතර කලක සිට මෙම ජාවාරම සිදු කර තිබෙනවා. පසුගිය 13 වනදා කුරුණෑගල දෙමටලුව ප්‍රදේශයේ නිවසකට පොලිස් අධිකාරී වරයෙකුගේ නිල ඇඳුමක් හැඳගත් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයන් සිව දෙනෙකු එම නිවසට ඇතුළු වී ව්‍යාජ පිස්තෝලයක් පෙන්වා නිවසෙන් බිය ගන්වා රුපියල් 8 ලක්ෂයකට අධික රන් භාණ්ඩ සහ මුදල් සොරාගෙන තිබෙනවා. පසුව සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදු කළ වාරිපොල පොලිසිය ගිරිඋල්ල ප්‍රදේශයේ සැකවී සිටි පොලිස් අධිකාරී නිල ඇඳුමින් සැරසී මුදල් සහ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයා ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් අධිකාරී නිලැඳුම සහ අත්බෝම්බයක් හා ව්‍යාජ පිස්තෝලයේ ඇතුළු රන් බාණ්ඩ මෙන්ම මුදල්ද නිවසක සංගවා තිබේදී සොයාගෙන තිබෙනවා. සිද්ධියට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අදාළ සැකකරුවන් අද දින අධිකරණයට ඉදිරිපත් කර රඳවා තබා ප්‍රශ්න කිරීම සිදු කිරීමට නියෝග ලබාගෙන තිබෙනවා. විදේශ සේවයට පත් වූ නව රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සිව දෙනෙක් අක්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වී තිබෙනවා.
විදේශ සේවයට පත් වූ නව රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සිව් දෙනෙක් අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. නිව්යෝක්කී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත ලෙස පත් කළ මොහාන් පීරිස්, චීනී නව තානාපති ආචාර්ය පාලිත කොහොණ, ජපානී නව තානාපති සාජීව් ගුණසේකර, ජිනීවාහි ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිත සීඒ චන්ද්‍රප්‍රේම යන මහත්වරුන් මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමු වුණා. විදේශ තානාපති සේවයට යන රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ට අග්‍රාමාත්‍ය මෙහිදී සුබ පැතුම් මෙක්කල අතර නව පත්වීම් ලද මෙම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් නොබෝ දිනකින් සිය තානාපති සේවය සඳහා විදෙස්ගත වීමට නියමිතයි. පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශන සිදු කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද දිනේ පැමිණියා. පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට අද හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැමිණ සිටියා. සිවුන වරටත් අද කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපතිවරයා පැය 3කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දී පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේ මෙලෙසින්. යම් අදහසක් දක්වනවාද අද පුතුමා? තව ඉන්න තියෙනවානේ. තව දවස් 10ක් තියෙනවද පුතුමා? තව මං හිතන්නේ දැන් ඊළඟ දවස්වත් තියෙනවා. ඊළඟ දවස් ආපුවම තමයි දැනගන්න පුළුවන් තව දවස්ක් තියෙනවද නැද්ද කියලා. ඒක නිසා මේ අවසාන දවසේ මම ප්‍රකාශයක් කරා. මේ දැන් එනවා 20 21 22 තර්ක කරනවා ඒකට. ඔබතුමාගේ අත ඉස්සෙන්නේ ඊට පක්ෂවද විපක්ෂවද? තව ඉතින් සතියයිනේ ඔක බලන්න පුළුවන්. විසිවන ව්‍යවස්ථා සංශෝධනයේ පිළිබඳව දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් කිරිහට්ටියට ගොම බින්දක් දැම්මා වගේ තමයි හරියට 19 වෙනි සංශෝධනේ. දැන් පුළුවන් ද ගොම වෙනම ගන්නයි කිරි වෙනම ගන්න. කිරි කලයට ගොම වැටුණාට පස්සේ කරන්න තියෙන්නේ ඒ කිරි මුට්ටිය අයින් කරන එක. 20 ගැන කැස්ස හැදිච්ච වගේ ආණ්ඩුව මේ පිළිබඳව කටයුතු කරමින් ඉන්න වෙලාවක ආණ්ඩුවට අපි කියන රටේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් තිකිෂ්ට කරලා 20 බැරි නම් ඕන එකක් කරගන්න කියලා අපි කියනවා. ලබන ප්‍රාස්පන්ද අපි තුනෙන් දෙකකට වඩා වැඩි ඡන්ද ප්‍රමාණයක් අරගෙන මේ ව්‍යවස්ථාව සම්මත කරලා ජනතාව බලාපොරොත්තු වෙන කාර්යභාරය කරන්න බලය ජනාධිපතිතුමාට දෙනවා. ඒ සතර සමය කඩට ඕන වෙනවා. ආණ්ඩුව ඒ අතර සමය ලබා ගන්නට පිටේ ඉඳලා විපක්ෂයේ ඉඳලා മന്ത്രി බහ ගන්නට උත්සාහ කරයි. අපිට ඒක දන්නවා. අපි ඒක ලෑස්ති. විස්තර විස්සක් ගන්නවා කියලා. බලමුකෝ විස්තර විස්සක් ගන්න පුළුවන්ද කියලා. ආණ්ඩුව එමුනේ කියවන්නේ. මල්ලි ප්‍රාස්පදින්ද බලා ගන්න. හැබැයි ඉතින් එක්සත් ජාතික පක්ෂයට නැත්තම් සදි ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයට කර කියා ගන්න දෙයක් නැති වෙනකොට දැන් ඉතින් ආය පර්ණ තටියම පෙරලන සූදානම් වෙලා තියෙනවා. ඉතින් අපි එතුමන්ලටත් කියන්නේ මේ වෙලාවේ අපිට උදව් කරන්න. අපිට නෙමෙයි මිනිස්සුන් උදව් කරන්න. අධිරාජ්‍යවාදී ඕමනාවට ඇමරිකාවේ ඕමනාවට මේ රට හසුරවන්න තව තවත් බලය එකතු කර ගැනීමේ උත්සාහයක් මිසක් මේ රට හදන්න සංවර්ධනය කරන බලය ඉල්ලීමක් නෙමෙයි. කවුරුත් බලාපොරොත්තු නොවන ඡන්දගානකින් 19 ඉවත් කරලා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගන්න. 20 වෙනි සංශෝධනයේ අන්තර්ගතය තුළ තිබෙන භයානකත්වය ඔළුවකින් තේරුම් ගන්න පුළුවන්. බත් කනවන තමන් හිටගෙන ඉන්න තැන දිහා බලන්නේ නැතුව මේ පරාජය කිරීම වෙනුවෙන් එකතු වෙන්නේ අපිට පාර්ලිමේන්තුවේ ඉන්න 224 ට කියන්න තියෙනවා. අපි 20 සංශෝධනය කරගත්තට පස්සේ රටට ගැළපෙන උචිත කාලාරුන් රූප ව්‍යවස්ථාවක් සකස් කිරීමේ කාලය අපිට ලැබිලා තියෙනවා. අභව ප්‍රාප්ත ප්‍රවීණ වේදිකා සහ ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වූ අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පසුරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. ප්‍රේක්ෂකින්ගේ මෙන්ම ශ්‍රාවකින්ගේ රසික හදවත් දිනකරමින් නොමැකෙන මතක රසකට දායකත්වය ලබා දුන් අනුලා බුලත් සිංහල මහත්මිය ඊ පෙරවරුවේ අභාව ප්‍රාප්ත වුණා. ප්‍රකට ගේයපද රචකයෙකු මෙන්ම නාට්‍යවේදියෙකු වන ලුෂන් බුලත් සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වන අනුලා බුලත් සිංහල මහත්මිය ජනප්‍රිය ගායක හර්ෂ බුලත් සිංහලයන්ගේ සහ ඉන්ද්‍රචාපා බුලත් සිංහලයන්ගේ ආදරණීය මෑණියන් වුවා. අසනීප තත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අභව ප්‍රාප්ත වූ ඒ මහත්මිය
මේ යන විට 73 වන වියෙහි පසු වුණා. දීකිරි ගෙනවා දීකිරි නේනකී සූතුව රකහල දැන්නට අඩාදුරේ පන්සල පාමුල බුදුන් වදින මේ දෑතින් පැණි ගීත හරහා මෙරට රසික හදවත් දිනාගත් අනුලා බුලත් සිංහලයන් රතු හෙට්ටකාරි තරවෝ ඉකිලිතේ මතුරු ජවනිකා කුවේනේ මහසර චරිත දෙකක් වැනි වේදිකා නාට්‍යවලින්ද නිල්දිය යහන ගෝල් සහ අසන්දිමිත්තා වැනි සිනමා පට ඔස්සේද සිය රංගන කුසලතාවෙන් මෙරට ප්‍රේක්ෂක හදවත් පිනවීමට ඇයට හැකි වුණා. මෙවර රාජ්‍ය නාට්‍යවලදී රංග වේදිකාව හට ජීවිතේ එක්වරක් පමණක් පෙදෙන නාට්‍ය කීර්ති සම්මානින් පිදුම් ලැබීමටද ඇය වාසනාවන්ත වුණා. ගායන රංගන යන ශ්‍රේෂ්ඨ ද්විත්වෙන්ම මෙරට කලා ශාස්ත්‍රයේ උන්නතිය වෙනුවෙන් අනුලා බුලත් සිංහල මහත්මිය සිදු කළ මෙහෙවර කිසිදා නොමැකෙනු ඇතේ. අභව ප්‍රාප්ත ප්‍රවීණ වේදිකා සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක වූ අනුලා බුලත් සිංහල මහත්මියගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරල්ල පොදු සුසන භූමියේදී සිදු කෙරුණා. රක මඩලට සමුතුන් සිංහල වේදිකාවේ රතු හැට්ටකාරය ඔබට අපගේ ගෞරවනීය ආචාර්ය ගව ඝාතනයට එරෙහිව සියත ගෙනෙන ප්‍රවෘත්ති විශේෂාංගය දැන් ගවඝාතනයට එරෙහිව අපගේ වැඩසටහන තුලින් ගවමස් පරිභෝජනය කිරීමෙන් ඇතිවන ලෙඩ රෝග සහ මෙරට ඒකපුද්ගල ගවමස් පරිභෝජනය සම්බන්ධයෙන් අප ඔබ වෙත කරුණු ඉදිරිපත් කළා. ගවඝාතනය සම්බන්ධයෙන් අප එලෙස එයට එරෙහිව ඔබව දැනුවත් කරද්දී අනුරාධපුර ප්‍රදේශයෙන් අපට ඉතාමත් සංවේදී පුවතක් වාර්තා වුණා. නීති විරෝධී ලෙස මස් පිණිස ඉතාමත් හිංසාකාරී ලෙස අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී ප්‍රවාහනය කරමින් සිටි ගවයින් සහ මී ගවයින් 37 දෙනෙකු සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පුවතේ සංවේදීම කාරණාව වන්නේ ඉතාමත් අමානුෂික ලෙස ප්‍රවාහනය කරමින් සිටි මෙම ගවයින් සහ මී ගවයින්ගෙන් ඇතැම් සතුන් මෙලෙස මිය ගොස් සිටීමයි. මෙවන් අමානුෂික සිදුවීම් මේ පුණ්‍ය භූමිය තුල නැවත ඇතිවීමට ඉඩ නොදී ගව ඝාතනය මෙරටින් කඩිනමින් තුරන් කිරීම සියලු දෙනාගේ වගකීමක්. ඇමති මණ්ඩලය සාකච්ඡා කරලා තියෙනවා. ඇමති මණ්ඩලයත් ඒකමතිකව තීරණය කරලා තියෙනවා ගව ඝාතනය නතර කළ යුතුයි කියලා. මෙන්න නැවතත් අපිට ආලෝකයක් ලැබෙනවා. දැන් විශේෂයෙන්ම මහජන බලවේගය උද්දීප්තිමත් කළ යුතුව තියෙනවා. රජය විසින් තීරණය කරපු මේ තීරණය හරි අඩියක්වත් පස්සට තියන්න එපා. ගත්ත තීරණය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කළ යුතුයි කියන මහජන මතය ආණ්ඩුවට කියන්න ඕන. එතන දේශපාලනයක් ආගමක් ජනවර්ගයක් නැහැ. අපි සාකච්ඡා කරන්නේ යහපත සහ අයහපත පිළිබඳ සිද්ධිය පමණයි. රාත්‍රී පුවත් විකාශය අවසන්. යලිතොමෙම හෙට උදැසන 6ට. සුබ රාත්‍රිය. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.